At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. රුපියල් ලක්ෂ 50ක අමතර ශරීර ඇප මත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශගත වීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අද අවසර ලබා දී තිබෙනවා. අද දින මෝසමක් ඉදිරිපත් කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ආරක්ෂක සමුළුවට සහභාගී වීම සඳහා තම සේවාදායකයාට විදේශගත වීමට අවසර දෙන ලෙසයි. එම ඉල්ලීමට අල්ලස් කොමිසමද විරෝධය පළ කළේ නැහැ. හිටපු මහබැංකු අධිපති අජිත් නිබාඩ් කබ්‍රාල් මහතාගෙන් අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය පැය 6ක කාලයක් ප්‍රකාශ්‍ය සටහන් කරගෙන තිබෙනවා. ඒ 2018 වසරේදී හම්බන්තොටදී පැවැත්වීමට සැලසුම් කළ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නමින් සමාගමක් පිහිටවීම, එහි සභාපතිත්වය දැරීම සහ රාජ්‍ය ආයතන වලින් අදාළ සමාගම නමින් මුදල් ඉපැහිම යන චෝදනා හේතුවෙන් මම හරි සන්තෝෂයි. අද මට කැඳවපු ගැන මොකද මට හිතෙන්නේ මීට පස්සේ ඊළඟ මහබැංකු අධිපතිවරයාත් කැඳවලා ප්‍රශ්න කරයි කියලා මම හිතනවා. මොකද එහෙම කියන්නේ දැන් මේ රටේ සියලුම දෙනා දන්නවනේ දැන් තියෙන ප්‍රශ්න මේ බැඳුම් කර වංචාවල් එහෙම ගැන. අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ඉල්ලීම මත සියලුම මහනාහිමිවරුන්ගේ ඒකමතික ඉල්ලීමක් ලැබෙන තුරු බිහාර දේවාලගම් සංශෝධන පනත් කැටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සිටීමට ආණ්ඩුව තීරණය කළ බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පවසනවා. අස්කිරිමල්ලතු පාර්ශ්වයන් විසින් දියවඩන නිලමේවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්දයට අදාළ වගන්තිය වෙනසකින් තොරව අනිකුත් සංශෝධන සිදු කරන ලෙසට අපිට දැනුම් දුන්නා. ඒ අනුව හෙට දිනේදී විවාදයට ගැනීමට නියමිතව තිබූ මේ 52 කල් දමන ලෙසට අපිට අනිකුත් නිකාය සහ පාර්ශ්වයන් විසින් ලිඛිතව ඉල්ලීමක් ඉදිරිපත් කරලා නිසා ආණ්ඩුව විදිහට අපි තීරණය කළා ඒ 52 විවාද කිරීම දින නියමයක් නොමැතිව කල් දාන්න. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගුඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන සිටින යුද හමුදා බුද්ධිංශ සමාජිකයන් පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලබන 14 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. ඒ අනුව පෙත්සම ලබන 14 වනදා සලකා බලන බවයි අග්‍රවිනිශ්චකාරවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේ. වත්මන් ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් නොවන බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එක්සත් ජනතා නිදහස් සංධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා. මෙහිදී අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය ඇතුළු පිරිසක් බිත්තිකරුවන් ලෙස නම් කර තිබූ අතර විතිපාර්ශ්වයේ මූලික විරෝධතා සැලකිල්ලට ගනිමින් පෙත්සම නිෂ්ප්‍රභ කළ බවයි අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.